අවගිල්ල නව අවගිල් බනගිල්ල නො ඉතින් අර මානමක් දෙන්න බැරි පෙරේත හැත්ත බයිනවා. අර පේනවන් ලයිව් එකේ මානම් මෙච්චර මෙච්චර මිටියනවා. ඒ තමයි දුන්න දෙලිමල් විතරයි චීස් කෑල්ලක්වත් නැහැ පොඩි ආතල්. මං ගොඩාක් කියලා දිග බණක් කියන්නේ නැත්නම් මට ඕන ඔබලන් සන්තෝෂයෙන් ඉන්නවා තටි. මේ සුගයි. ඔබට කාමරේ වැඩ කරලා එනවා. ඊට පස්සේ නානවා. ඒ අස්සෙන් කොහර බූතියෙක් හිටියොත් තව කාමරේ වචනයක්වත් කතා කරන්නේ නැහැ ඌත් එක්ක. ඉන්නවන කවරකෝ යකරෝලුත්. ඊට පස්සේ පුයාගෙන කනවා. කාමරේ රින් ගන්නවා. අර ශාස්ත්‍ර කියන කූර්තිය එද්දක් කෙල්ල ගන්න ඇඳට. යාර්ග කොට 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 ඉන්නවා. වෙනම උපුත් නැහැ. මානසික ලෙඩ වෙනවා ඊට පස්සේ. හරිනේ. එතකොට තව දැන් අලුත් පොරවල් ඉන්නවා. මානන් 200 නම් පඩි 185ක් ලංකාවට දානවා. පහක් දානවා කණ්ඩ 10ක් දානවා කණ්ඩ පහෙන් රෝල ගහනවා. කා ජීවිතේ මිනිහෙක් දකින්න ආයිද මූ මරොත්තේ මොකාගේ කොරටවා ගන්නද මූ ඉන්දුනීසියාද කියනවා නේද. සම්බන්ධකම් තියා ගන්න ඕනේ. අපි කියමු බොන් නැහැ කියන්නකො. දැන් නිකන් මුන් එක්ක ඉන්න බයිට් ටිකක් මාරි කල්ලාට යනවා ඉන්නවා. ඒක බැඳීම කියන්නේ. බැ ඉන්න ඕනේ එහෙම. රෝමාදරින් කියන්නේ අපි කුටුම්බ සංස්කෘතිය මිනිස්සු අපි කැමති ඇයට පඬු පොල් කන පුළුවන් ඕක තමයි දැන් බනින්නේ මානමත් දානවා දැක්කම් මෙච්චර මිටියක් හම්බ වෙන ඕකට තමයි තණ්හායි ලක්ෂ 35කට වකුගඩු ඉල්ලද්දි ඒක එපා කියලා නිකන් තුනනම් මට සල්ලි මොනා අද සල්ලි ගන්නේ බොම්පින් පඬු දානවා බොම්පින් තත්නම් ප්‍රිය ආශිර්වාද ලැබේවා ප්‍රසාදු කියන්නේ. මට මතක් වෙන්නේ අර වැඩබිමක් තියෙනකොට කොළඹ විසක් එකට ඒගොල්ලන් සරසනවානේ කො මාස් කරලා ඉතින් හරි සතුටුයි සුවල් කොන්ජි ළඟටම ආවා ඉතින් අපි සතුටුයි ගොඩක් අපි එක දිගට මහන්සි වුණාද මම ආදරව අවුරුදු 10ක් වුණා මෙහෙම මහන්සි වෙලා නැහැ කවදා අද මේ මල්ලිට චාන්ස් එක ආව හාරවන්ට ගන්න කියනවා ලංකාවේ කාඩාවක් කියන්නේ දැන් ආපුව ගන්න දැයි ගන්නෑ නේ අප. ඉතින් සතුටුයි. ගොඩාක් පිං අපේ දරුවෝ. ඉතින් මඩකුත් ගැහුවා. සල්ලි හම්බ කරනවා කියලා. ඉතින් හම්බ කරපු දෙයක් නෑ ජීවිතේ හම්බ කරලත් නෑ හම්බ කරන්නේ නෑ. මීටර් දෙකකට පෙට්ටියක් දානවා මට කියලා මතක නෑ ඔක්කොම බුදුහාමරන් තියෙන බඩු. ලයිට් තියෝ මේ ඔක්කොම. බුදුහාමර තමයි අංක එක. අපි සුදායලා ඉතින් අපි හදවත
ගල්ල නායකාමද හරිස්පත්වෙන් තමයි ජාතික පුෂ්පේ බිහිවෙන් බාලාවතාර කොත CIB shopping center තිනි ඔක්කොම හරිස්පත්ති ගං හාරසීය ලොකුහයිය තිනේ බැන්දේ අපිට තියෙනවා. ඉතින් මම විතරයි සංග සුපර් ස්ටාර් වෙන අපි බණ කියන කොළඹට ඇවිල්ලා මහාන උපසම්පදාව මාරුණ කරපු එක මහාමුදුර මන් තාම දොළපිර නායකවරේ ගෝලයා. ඒ නිසා ඒදේ මතක් කරමින් මංගලය හාමුදුරන්ට බොහොම පිං අපේ හාමුදුර පොත කරන්න කාමර දරෝහල එළියට එන්න පුතේ ඉස්සරහට එන්න ඕන. අරෙල්ලා බං වෙලා යනවා. මේ පුරාමයි නැත්තම් එන්නේ නැහැ. වාඩි වෙන්න. සබු කියන්න. රාජන්තෝ සේවගේම රජ පොහොට්ටු කාරේ. ඒක මේ සතුට තියෙන්නේ මේ හොඳ දෙයක් කෙරුවම මේ මහත්ඵලයි මඩෙන් ඔබලන්නත් මානන් 250ක් අතිල්ල අද මහන්සිය දෙර මහන්සිය එළි වෙනකන් ඇහැල්ලා ඉතින් ආවතුරු මගේ මේ විදෙනවත් එක්ක ඉලහැටියෝ මේ මෙහෙම වාහනේ ගිල්ල නැහැ කවදම් මේ ඕට් ඇඳගෙන ඉසිතු යටට ඇඳගෙන සීතල වහගෙන දාගෙන දාන්න බෑ සීතලයි ඉතින් මේ ඔක්කොම නිසා දරාගෙන ඉතින් මට ගුරුඩේ මම මේ කාලෙම 2017 ඉතාලියේ හිටියා. ලංකාවේ දවසල අපිට එච්චර දැනෙන්නේ නැහැ ලංකාව ගොඩක් කරදර දැන් අතර තියෙන හැමතැනම. ඉතින් අපි අපේ ආන්දර ත්‍රිපුණාමලේ ඔකල වැඩි දකින්නේ නැති ආන්දර නමක් හේතුව මේ වැඩි දේවල් ඉල්ලන්නේ නේ සුගායි. උඹ දිල්නවා දා දැකලා නැහැ. ඉතින් ආන්දරව තමයි මේ දින දුෂ්කරම් පන්සලේ ඉන්නේ. වැඩි සිංහල පිළිස නැහැ එතන. කාරු කර වැඩි දල්ලු කරන් යනවා. චිල්ලියන්නවල. ඉතින් අද අපි තමයි කිව්වේ මේ සුගයි අපිට බොහොම පිං අපි එක මාසෙක මාං 60ක් හදලා දුන්නා. ලයිට් බිල 25 දුන්නා I21. කොහෙන්ද දැන් මගේ කොරියා ඉතිහාසයේ සත්‍ය දවස් පහේ බණ කියනවා මං. ඒ තරම් ඉඳ නැහැ. තව ඉන්නවා තව බණ ඉන්නවා ඉතින් අර මානමක් දෙන්න බැරි පෙරේත 70 බයිනවා. අර පේනවනේ ලයිව් එකේ මානම් මෙච්චර මිටියනවා. ඒ තමයි දුන් දෙන්න ඕන දුන් දේ සුවඳයි. ඒ නිසා සතුටුයි බොහොම. ගොඩාක් වෙලෙ මම සුගය ගැන ගොඩක් කියනකොට සුගය අර දැම්මම හයිස්පත් අභිමානයි කියලා ඒක සල්ලියට ගන්න බෑ. මේ ඉන්නවනේ ඌරු බොක්කේ සෙට් එක, අකුරැස්ස සෙට් එක, ජේජුල ගහ ගන්නවා කහවත්තයි රත්නපුරයි. ඉල්වාම තමයි ගහගන්නේ. මටත් කතා කරලා නරුන් අඩ ගහගත්තා කියලා. ඉතින් ගොඩක් සතුටුයි හැමෝටම. ගොඩක් අය ඉන්නවා. ගොඩක් අයට එන්න බැරුවත් ඉන්නවා. මට හරි දුක හේතුණා. මට ඒක අභිමාන මං කිව්වේ නෑ. අපි ගියා මහගෙදර. මහගෙදර කියන්නේ මේගොල්ලන්ට සිනෝල්ට. ඒක නෙමෙයි අනික් මහගෙදර. අර කොරියන් හාමුදුර අපිට දදලා දීලා තියෙන තැන කොගම්. කොගම් වල දූපත කියනවා දරුවෝ 24ක්. ඒක සම්බන්ධීකරණය අපිට අන්න අපි නැත්තම් අනිවාර්යෙන් මං යනවා බලන්න. ඒ වගේ හැටි අනික් කැඩිය මට ටිකක් සීතල දරන්න අමාරුයි. මොකද මට එක වඩුවයි තියෙන්නේ. ටිකක් අමාරුයි. මං ඒත් කොහොම හරි වැඩේ කරන් යනවා. හාමුදුරන්ට බොහොම පිං. අද අපි ලංකාව වගේ බලා ගන්නවා දාන මාන්තික බලනවා ඒ වගේම අපේ රුවන් මහත්තයට බොහොම පිං නේද කොළඹ රෙස්ටුරන්ට් නේ අනේත් බොහොම මහන්සියක් ගත දාන මාන්තික ඔක්කොම බලනවා ඒ වගේම අපි මේ පන්සලේ ආරම්භක සමාජිකයා කතෝලික නේද අපි ආරු අපේ රුවන් අයියා ඒ වගේම රුවන් මහත්තු මේක පොඩි හර ලංකාවේ ඉතින් මං හිතන්නේ මේ මම මේ තුන්වෙනි සංචාරය කොරියා හරි 2021 අනිවාර්ය කොරියාවේ වස්වස ආරු වැඩ. පාරියන වස්වසන්නුන මොකද මේ? අපි වස්පින්කම මේ කොත්පම්පුරේ ගන්නකටම වස්පින්කම මේ තියෙන පන්සල් ආශ්‍රිතවනේ. පන්සල් ආශ්‍රිත.
කරන චීවරය අත ගහන්න වඳින්න බැරි දරුවෝ ඉන්න ඕන තරම් ඈතවල. ඒවට ගෙනියන්න ඕන අපි. අපේ දරුවෝගෙන් ට්‍රිලියන 7ක් ලංකාවට සල්ලි ට්‍රිලියන 7ක් මේ දරුවෝ එකතු වෙනවා. දැන් කොරියාවේ දහසකුත් බාරද තියෙන රස්සාව. අංජාතින් අඩුවට වැඩ කරනවා. පංගුවක් අය පයින් වැඩි අපිට විසකෝටේ අඩුවා මේ ඔක්කොම මැද ඔයගොල්ලන් කරන් යනවා. හැබැයි වාසනාව තියෙනවා. අවුරුදු 4යි මාස 8 වත් කරලා පයින්නවා. දවස් දෙකකින් අල්ලනවා. මාර වැඩ. අවුරුදු 12ක් ඉන්නවා අල්ලගන්න මේ පොලිසිය ඇගි යප්පිට යනවා. දැන් වේස් වාසනාව කියන්නේ. සන්තෝෂයෙන් ඉන්න. හොඳින් ඉන්න. අපේ සම්බන්ධීකරණය කළේ අයියා කො මහත්තයා. ඔය තමයි. ළමයි කොහොමද? මාර ගොම් පින්. මාන 250ක් ඉදන් කරනවා අපි වෙනුවෙන්. මාම්ම තමයි කියන්නේ. ලක්ෂ 10කට සල්ලි අරන් යයි මං. ඒක දෙසැම්බර් 25 ඉවර කරනවා. 75ක් ආණ්ඩුවෙන් ගන්න නැතුව 34 කිසිම ඉංජිනේරුවෙකුගේ සහයක් ගන්න නැතුව මං අදලා දෙන්නම්. අස්සන් නිර්මාණය. මොකද කියනවනේ පන්සල් ලෙවුන්ට වැඩ බෑ. අනිත් තැන් වලද වැඩ පුළුවන් පන්සලේ නේද පුළුවන් අපි වෙන්නවා අපේ කම් අපි මේ දැනුත් වැඩ පන්සලේ ඉතින් ගොඩක් සතුටුයි හැමෝම ඉන්නවා බොහොම සතුටුයි අපිට ඒ දේ මතක් කරමින් මේ අපේ මොනා කරන්නේ කැම්පස් එකේ දරුවෝ ඒගොල්ලන්ගේ chance ඒගොල්ලන්ට උසස් පෙළ කරලා ඉන්නවෝ දැන් කැම්පස් උසස් පෙළ කරලා ඉන්න බෑ මේ ඩිග්‍රී අකිලනවා අනිවාර්යෙන් ඉතින් ඒ දරුවෝ ආදරයට බොහොම සම්බන්ධයි අපි උදව් කරනවා අද අද එළි වෙනකන් දරුවෝ 20ක් ඉන්නකන් දොර දොර දෙන්නකුයි පංජන් 32 කිව්වා කියන්නේ සෝලි පොඩ්ඩක් අබ්බොත් නැතු නමයි රෙකෝඩ් එක මේ මොනාගියත් ප්‍රයෝජනෙට අවසාන මේ දාන දෙන ක්‍රම තියන අම්මට ආස නැතිලා යාළුවන්ට කන්න දෙනවා සෝජි දීර ඒ බුදුබණ එහෙම නැහැ දේව ඒව වෙනවා පාටි අවදා කියන තින් මං කොරියා කවත් බඩක් බලනවා. ඉතින් මේ අර අපේ පිහියෙන් එනගත්ත පුතත් රණවන පාරේ නැති වෙච්ච. මෙහෙමනම් වැඩක් නැහැ ජීවිත. යුතුයම් ඉෂ්ට කළා තියන්නේ දැයි. යුතුයම් ඉෂ්ට කළා තියන්නේ. දැන් මේ දැන් අපි අපිට දැන් මහන්සි මේක ලබන සැරේ කරන්න කියන්න දුව නැහැ. අපෝනේ හාරෝ යන්න. මේ සෝලොට ළඟයි නේ. අමාරුම සීතල පැත්තේ. උඩට මාවා. නාවදෝයි මේක එළවන්න කියන මට නම් බෑ මේක පට බණ කිව්වට. මෙතන කොසාස්ට වහන්න නම් එළවන්න බෑ මට බෑ වහන්නේ ලා. මං වහනවා ට්‍රැෆික් දාන්න පාර දුරා. එක එකට එක එක දේවල් එන ඉදිරි මතක් කරමින් රත්නත්‍රි ආශිර්වාදයේ පතමින් ගොඩක් තරණා ඉන්නවා මෙතන. ගොඩක් තරණා ඉන්නේ. ඒගොල්ලන් හොඳට බලා ගන්න. වැඩි බලා කවුද දන්න ඉන්න මෙතන. අයියා බෑ. සුගත්තයි. එයාටින් ඉන්න දීපදේ මම අපේ ඉස්සරහ යන මේ ළඟ දින්නේ අද අසමචන් හම්බුණානේ අන්න හම්බුනේ පොතක දැක්ක හැමදාම ඔක්කොම දෙන් එන්න සන්තෝෂයෙන් ඉන්න ජීවිතේ දිනන්න ජීවිතං අනියතං මරණානේ බල්ලොත් කන්නේ අපේ ශරීරේ ඇයි ඒ ඊසියා ක්‍රෝධේ වෛරේ මානෙක තැම්පත් වෙලා තියෙනවා. ගැව උරුම් බැලනවා. එහෙනම් අපි බල්ලොත් කන්නේ නැති සල්ලි ලොකු කරගෙන බල්ලොත් කන්නේ නැති මේ කුණකයි ලොක් කරන් අපි මේ ලෝකෙ හැප්පෙනවා. ඉතින් ඒකට තියෙන හොඳම විසඳුම මොකක්ද? අනිත්‍යයි කියලා මේ පොකට් එක වහගෙන එහෙම නෙමෙයි වැඩ කරන්න ඕන. පින්දහම් කරන්න ඕන. පන්සිල් උදේව සමාදන් වෙන්න ඕන. මන සුවඳ හදන්නේ මේ අපි ජීවිතේ අපි ඔබලන් හරි පින්වන්ත මිනිස්සු බුදුන්ට තුන් වරක් පූජා කළ මේ මහා පොළොවේ උපදින්න වාසනාව තිබුණා තුන් වරක් අපිට වැඩි වැඩි මිහි දිවිඩා ගන්න පුසිසතේ දෙන්න ඇලියට පීඩනේ වැඩි යයි අන්‍යෝන්‍ය සම්බන්ධතා බැඳින් මුකුත් නැහැ උනට්ටුනා තමයි හරි ඒ නිසා තෙරුවන් සරණියේ පන්සිල් ලකින යහපත් බෞද්ධයන් වන්න ඔය ඇත්තන්ට රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා කියලා සාදු කියනවා.
සමන්තාචක්කවාලේසු අත්‍රාගචන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග මොකදම් ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස් මගිත් එකම ගියයි අයින් කියන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධකණං ඒතම් බුද්ධාන සාසන දැන් මේවා නිර්මාණය කරේ කවුද යාළු ටික ඔක්කොම මේ පැත්තේ ගහන්න සබ්බ පාපස්ස අකරණං ගාතාව ලොකු කරලා මේ පැත්තේ ගහන්න අපි කාර්ය සීරිස් එක ගන්න. අර මෛත්‍රී මාතර බණ ඊට අද බුදියන්න මොනාද කියන්න. එතුමා ගෙදර ගියාම මම දෙයක් අරන් ආවා. මං යනවා දී කොහේ යමයි කියලා ලින්ගනවනේ මං. පන්චොට්ටම් වෙන්නත් ගියම. ඉතින් ඒ ගෙදර දෙපැත්තේ දොර දෙපැත්තේ ගහලා තියෙන ගාත දෙක. බෞද්ධෙක් ගෙදර තියෙන උන්දේ. පොඩි ජාග්ගා කියනවා මං ගම් බුදු පිළිම් මදි වගේනේ. මම ලස්සන බුදු පිළිමයක් කරනවා වල මේ පැත්තට ඒක තියාගන්න. පෙට්ටි එක දාලා වහලා තියන්න. සෝජි බොන්න ඇතුළට ඇරලා තියන්න බොන වෙලාවට වහන්න. ඕකනේ අහන එකම ප්‍රශ්නේ. පොඩි ආරෝ එක තියාගන්නේ කොහමද මේ අපි බොනවානේ මෙතන ගිය. චේතනා වික්කවේ නාලගිරියට අපේ වුණා බුදු ආරෙන් කාගේ මේ අලි බටව බොන්න ඇටු ඉන්නවා. මේ අපි හර මෙන්න කියන්නේ. අපි බොන්නේ ආලංකාරයි. ආරඩතිය අර නෝරේ තියා මම ඉන්න කාලේ හැමදාම අර්සස්ලු අර්සස් කී කිය බොනවා මුකිතුරා අපි සිංහලයෝ නෙමෙයි අපිට බෑනේ බොන්නපා කියන්නේ බොන්න කියන්නත් බෑ අපි නඩුකාරයෝ නෙමෙයි අපි පැවිදිතු මන් වහන්සේලා හැබැයි අපි මං හය බහරෙන් යන තිබි යවෙන්නේ ඉතන සතිය තැන් පින්කම් කරන ඔක්කොම අපිට වහගෙන කරා හැබැයි අපි ලංකාවේ පන්සල් 9000යි පල්ලි 9000යි. ඒ අපි මිනිස්සුකම එක සෙල්ලම් කරා. අපි දෙමළයි කුටි ගහනකොට අපි අම්මලා කිව්වේ මොකද්ද? මුස්ලිම් අය එහෙම නැහැ. ඒගොල්ලෝ බිස්නස් එකක් කරන් පාඩු ඉන්නේ කියලා. අන්තිම දැක්කත් එච්චදී. මල්ලි සුදු වෑන් එකේ ලොප් එක නද කාරි දාලා ඉන්නේ. එනවා මේ දාස්සල කියන්නේ ආ කියන නඩුවක් දාගත්තේ දැක්කා දෙකේ තියෙන බරහැරුම්කම් එහෙම දෙයක් කරලා තියෙනවා නම් එවන් වරදකාරේ ළඟ තබා ගැනීම ලොකු වරදක් දෙල්ලක් නැහැ සඳහන්න පුළුවන් බොරුවට බලය දාගෙන කැරගවන්න ඔක්කොම කැරකෙන්නේ එහෙනම් දැන් ගියාට පස්සේ මම මේ තති දෙක ඇලියස් තියෙනවා කතා කරන්න මාසයෙන් ආණ්ඩුව පෙරලනවා ආණ්ඩුව පෙන්නන ඔය තම්බි ආණ්ඩුව ලකු බලන් ඉන්නයි ඒස් බලන්නේ නෙමෙයි අපිට ඊට හොඳ සම්මි මුස්ලිම් අය ඒසි සම්මිත් මාත්‍ය අත්තර මිනිස්සු මේ මොක්කුද මේ ජොබින් බෑග් එකේ දෙතික දාගෙන කොළඹ ඇවිල්ලා නිදහස් පක්ෂේ කාර්යාලේ බුදියගෙන මේ හොරකම් කරලා හොරකම් කිරීමේ අංක එක පටන් ගන්නෙ සතොසෙට බඩු දුන්න සිංහල ව්‍යාපාරිකයෝ ටික ඔක්කොම එලවනවා අන්න පටන් ගන්න තැන බස් දෙසිය ගාන චන්දර දාලා තවස්සන්නේ මේව ලංකාවෙන් අතු ගානම දාන්න ඕන. ජාති දේශපාලන නෙවෙයි. මතක තියාගන්න. දැන් මේක ගිහලා ආයෙ වෙලිමුරේ පටන් ගන්නවා. සිංහලයි සිංහලයි චන්ද දෙ. මුස්ලිම්මයි මුස්ලිම්මයි චන්ද දෙ. හින්දුයි හින්දුයට දෙ. 22000 චන්ද තියෙන්නේ නෝල් දිස්ත්‍රික්කේ. අපි ලස්ස ගණන් වලින් දිනනවා හකියුයි. හලෙමුයි. අලින් කිව්වට දන්නේ නැහැ ඔබලා. අර කඩු ගේන අය තනකොළ කපන්න කිව්ව මොඩයා. අනේ ආ තමයි. මෙතන කියන්න බෑ නැත්තම් කඩුවෙන් කොරන එක දිනනවා මම ඒගොල්ලන්. ඒ හින්දා අපි
හොද සිංහල ඔරිජිනල් සිංහල අපි ජාතිවාදී නෙමෙයි ජාතිකවාදී බුදුහාමුදුරුවෝ බුදු වෙලා තමුගේ තාත්ත බලන්න වඩින හරිනේ අපි ජාතියක් තිබ්බොත් රටක් තියෙයි රටක් තිබ්බොත් ආගමක් තස්තවාදයට ආගමක් නැත ආගමට තස්තවාදයක් නැත ඒ තමයි සත්‍ය කොල්ලේ යනවනේ කැපුවා දයිනමෝ පුදුම දරු ඉන්නේ පැතිස්සේ වීලා ගෝල් දෙනවා ලංකාවෙත් එහෙමයි මම එහෙම කොරියාවෙන් මම අද ගියා මේ අද ගියා යකඩ උණු කන්න තැනකට අපෝ ඒකක් ඉතින් කකුලවලට වැටුණොත් කොහේ ඉතුරු වෙන්නද ආයේ ගින්දර මේ හින්දා මේ මම ලංකාවට ගියාම කියන්නේ කොරියාවේ වැඩ කරන දරුවන්ගේ ගෙවල් අය කොරියාවේ යන්න කලින් හිටපු වැඩි රුපියල් 10,000ක් වැඩි කරන් වීදම් කරලා කමන්නේ. රෙඩිය පාසෙල්ලම් කරා. දැන් මේ ලංකාවේ ඉන්න ගෑනු අයට ගෑස් නැතු උ යන්න බෑ. දර කැල්ලා ලිපේ දාන්න බෑ. අන්දියට පහින් යන්න බෑ. ඈ මේ ගමේ ඉස්පිතාලේ බේටික් ගන්න බෑ. හරිද? මාසෙ මාසෙ සුදුසුම් ගන්න පන්සල් යන. පන්සල ගිහලා 20,000 වීදම් කරන ලොක්කා වගේ. පවුල මරන ඔක්කොම මිනි පෙට්ටිය දෙන්න යා. එයා මානම් කුච්චි වල ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. කොහෙද ගියා ලංකාව? කොහමද? කොන්නේ නැලු කොයි. පොල්පිටිකම. දුවක් පොයයි ගෙරේ දොස්. අම්මේ වයි. පොල්පිටික. පොල්පිටිකම කියන්නේ කවුද දන්නවද? පුතානෝගේ තාත්තා ඉස්සල්ලාම ගම හද. පොල්පිටිකම. දැක්කලා දුප්පත් ගෙයක් දැක්ලා හදපු තැන. සජිත් මහත්තයක කිසි අවුලක් නැම. එයා නරක නම් එයාට ගම්මැන් තමයි පඩුවියක් දෙයියන්. එයා ළඟ හිටගත් පිරිස හරි කියන. ඔය පිරිස නැතුව ගොට මහත්තෙක් කිල්ලොන් ලොකු ෆයිට් එකක් යනවා. තනියෙන් ඉල්ලුවා නැහෙන ප්‍රශ්නයක් එනවා. ගොට මහත්තයා දිනන්න ලොකු චාන්ස් එක ආවෙත් ඒ. රාව් වගේ බදුදී දෙයිදායි ඡන්ද මිනිස්සු මිනිස්සු එක්ක දෙස්පාල් නෙමෙයි. අවදාවත් හරියන්නේ. ඒ නිසා සතුටින් ඉන්න හොඳින් ඉන්න ජීවිතේ දිනන්න වරද්ද ගන්න එපා අපේ සුගා අයියා මේ පිරිස සුගායර කාල කතා කරන්න එපා සෙන සුරාදාමස සුගා අයියා එනවාද හෙටේ මුඩ එන්න කතා කරන්න එපා මම කාලද ගන්නවා නියතම කතා කරන්න එපා අවුද අපි කරා අපි දරුනේ පුංචි දරුනේ පුතාලා වගේ දෙන් ඉන්න මට පළතුරු එකක් ගෙනවා. අද ඉස්සරහ පළතුරු එකක් ගෙනල්ලා අපි අර කාරකෙ. ඩ්‍රයිවර්ට කියලා අර පික පාසලක් ගිහලා ආවරෙන් කාමරෙන් තියලා වරෙන් කියලා. මේ ගොන් අරක රෙඩ් බුල් ටින් 10යි 60යි මේවයි චීස් වි මගේ ඇඳුර තියලා කියලා. දැන් මම වැගත්තා. ඔක ඇඳ දීම දාලා තිබ්බා. දෙය අතුදාට රෙඩ් බුල් ආත්තිලවයි. මම ඔයාලට කතා කළා මම මේ ගිහින් මොනාද මේ? මම මේ වැඳලා කියන්නම් පණ ගන්නම් කියන්න එපා මේ බැරි කතා කියන්න වාරද්දල එවන්නේ. ඉන්න මේ ඔලින් ඉන්න අබන අවුරුද්ද කියන ඊළඟ අවුරුද්ද කියන ආරේ ඒක තනින් ඉස්ස එක දිගටම දෙනවා ඒක අහලා දෙනවා දිගටම අහලා දෙනවා ඊළඟට මේ බන්දින අය ඉන්නවනේ බන්දින අය
හැමදාම් බන්න ලබන අවුරුද්ද බඳින්නවා කියන. ඊළඟට මේ පොඩි දේ සන්තෝෂ කතාවක් කියන්නේ තඩි ගියක් හදන්න ඉබේ. තඩි ගියක් හදනවා 9 අවුරුදු 10 තඩි ගියක්. ඇටේ බාත්รูම් 4යි. 3යි ඉන්නේ කියලා 4ක් තියවට ඔයද. 4යි. තඩි ගියවල් පරාල ෆිනිෂින් වහලවත්. අන්තිමට අවුරුදු 10 වුණා. තඩි පිබ්බෙන් නොරලෝසුයි මොයින්න සැටි බහිර වේවා. කල්ලි නැහැ. ඒ තමයි කාණ්ඩ වේ. ඉපන්. පොඩි gedare ඉන්න තමන්ගේ සේප්පුව පුරව ගන්න පුළුවන් තරම් සේප්පුව. gedare ගියාම චේන්නේ නෑ වගේ ජොබ් එක නෑ වගේ. ඒකට මම උදාහරණයක් අපි අර ගොඩ කියලා මැරිච්ච පුතා අපේ වෝටෝ බෙදලා. අවුරුදු 3 ගිහිලා නෑ. බඩ පෙට්ටියක් දා. යන්නේ වාඩි යන්න. ගේත් සම්පූර්ණ ඉවරයි. වෑන් එකකුත් ගත්ත අම්මත් එක්ක ඇවිදින්න යන්න. පර්ණ උළු පොඩි ගේ කාමර දෙක උළු ගේ ඒක කඩන් දෙන්න හිටියා මෙයා ආපුවාම. හැබැයි 28 එන්න හිටියේ. හතර වෝටෝ බෙල්ලා. මම සම මාගෙද යනවා. ඒ මලගෙදර යන්නේ ඇවිදන්න බලන් දන්නේ. පරිසුගා අයියා මේ කවල් කොල්ලෙක් නැති වෙලා හරි වීසා එල්ලා හරි වම් මට දෙන්නේ එකම එක දෙයයි. ඒ ආර්ථිකය කවුද ආයෙ දෙන්නේ කියදත් කාටවත් දෙන්න බෑ. අනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සතුටින් ඉන්න දරුවෝ ඉන්නවා. ඔව්. කීය? එකිනෙක ඉන්නවා. අයියෝ. දුවද? නැතු එකිනෙක. පුතේ බෑ. අල්ලියා වැඩි. ජානට ආසනෙන් වත් ගිල බලන්න. එක්කනේ කෙල්ලයි. ඇයි මේ කෙල්ලව හදලා ඔක්කොම කරලා. ඔය කෙල්ල අහක බැලුවත් කවදා? එච්චර දුකද නේ. එහෙම කරනවනේ අර. දැන් මේව හදලා හදලා කොහේ හරි පෙරේතේ කියලා එයාට එයාත් එක්ක සම්බන්ධකම තියන්න එපා කිව්වොත් මේ දහදුක් කියලා හදපු දෙමාපියක් අක්කක්මද ඉන්න මිනිස්සු. ඊට පස්සේ ජීවිතේ විනාඩ වුණාට පස්සේ කවුදයි වාරගන්නේ? අර දෙමාපියෝ තමයි. අපි සංගීතයක මාත්‍ය මැදලාද? ජනාලේ වන්දනා. විසද? ලංකාවට යනවා. යනවා. කීවෙනි එක දෙබඳින්න යනවා. කීය. ඕන් නැති බස්සම යන්නේ. හදෙන් ඉන්න සන්තෝෂෙන් කොහෙද කියවා? අතන මැනික් වලටත් නෑනේ ආදා. එලෝ රොටියක් විතර නිල් මැනික හම්බුනාම ලක්ෂ 100ට අරගෙන කෝටි 100ට විකුණලා තියෙනවා. අර එලෝ විකුණන කෝටි ආදි වගේ. බවන් එකේ ලාභ ගන්න එකේ. හොඳින් ඉන්න. ඊළඟට ඉතින් මහන්සිත් තියනවා තේ ටිකක් අරන් ගිලම් පොඩි ටිකක්. පිටිපස්සේ මින් අයියා හදන්න පවුන කවුද මල්ලි අවුල් තියෙන මල්ලි. පොඩි මල්ලි හදා. දෙවියන් විතරයි ඉස් කැලක්වත් නැහැ පොඩි ආතල්. නම් එන්න මම ගොඩාක් කියලා දිග බලක් කියන්නේ නැහැ මට ඕන ඔබලන් සන්තෝෂයෙන් ඉන්නවා දකි. මේ සුගයි. මොකද කාමරේ වැඩ කරලා එනවා. ඊට පස්සේ නානවා. ඒ අස්සේ ගෝරු බූටියක් හිටියොත් තා කාමරේ වචනයක් කතා කරන්නේ නැහැ උත්. ඉන්නානේ කවරගයක රෝලු. ඊට පස්සේ පියාගෙන කනවා. කාමරේ රින් ගන්නවා. අර සාස්ත්‍ර කියන කූර්තිය රෙද්දක් කෙල්ල ගන්න ඇඳට යාරක කොට 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 ඉන්න වෙනම උපුත් නැහැ මානසික ලෙඩ වෙනවා ඊට පස්සේ හරිනේ එතකොට තව දැන් අලුත් පොරවල් ඉන්නවා මානන් 200 නම් පඩි 185ක් ලංකාවට දානවා පහක් දානවා කණ්ඩ 10ක් දානවා කණ්ඩ පහෙන් රෝල ගහනවා කා ජීවිතේ මිනිහෙක් ඩගින්න ආයේ මම මරොත්te මොකාගේ කොරටවා ගන්නද මෝ ඉන්නේ සම්බන්ධකම් තියා ගන්න ඕන. අපි කියමු බොන් නැහැ කියන්නකො. දැන් නිකන් මුන් එක්ක ඉන්න බයිට් ටිකක් මාරි කල්ලරට යනවා නේ ඉන්න. ඒක බැඳීම කියන්නේ. බැ ඉන්න ඕනේ එහෙම. කොහොම ආදරෙන් කියන්නේ? අපි කුටුම්බ සංස්කෘතිය මිනිස්සු අපි අම්මලා වලන විසින් ඉන්න අපි පැත්තේ තියෙන නෝර පැත්තේ අපි හරිස් පැත්තේ ලොකුම පින්කම තමයි දෙමාපියන්ගේ ජීව දාන පින්කම. ඒක කියන්නේ මැරෙන්න කලින් පන්සුකොරුවේ පූජ කරනවා අම්මලා. ඒක මහා පින්කමක්. ඒක නිකන් ඕ වෙඩින් ඇනිවර්සරි එක වගේ ගමටම කියලා තීන්ත ගාලා ඉතිහාස දෙයක් නැහැ. ඒ අපි හිමයි හැදුනේ. දැන් හොඳින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න, ජීවිතේ දිනන්න, අවදාවත් අරද්ද ගන්න එපා. හැබැයි මතක තියාගන්න සෙල්ලම් කරන්න එපා. තව කොල්ලෙක්ගේ අවස්ථාවක්
උඩින් පන්නම් මේ ඉන්නේ ලකුණු විභාගයක් ලියලා ඒක දිනන්න ඕන අනිවාර්යයි මේ හැවිල්ල පංගුවක් ක්ලබ් යනවා ඈ පංගුවක් අය සති ඉරිදා 4යි සෙන්සුරා 4යි 8 4 4 8ම වතු වල යනවා ඕල් කඩම් ප්‍රමාණන් කී දිනා වෙනව නෙමෙයි 7යි 10යි ගන්න කීයද 80ක් මේ ජෝක් නෙමෙයි අඩේ යන චැනල් කියන වගේ ඉන්නපා මේ වීඩියෝ ගන්නවා මේ ගන්නවද දන්නේ නැහැ මේ අයියලා එකෙක් බැලලා මේ පෝස්ට් එකක් ඇඳන් යනවා කියලා ඉතින් අත්තලා නිතියෝ කියන්නේ කොල්ලා වනායි මේ අතපාරේ වුණා මයින්ඩ් වැරුවා ඉන්නා හීපේ දාගෙන ඉන්නේ මොනා හරි අඩක් හොයන්න බලන්නේ අපි සිංහල යන්නේ හිත හීලෑ නැහැ හරිම මුරන්ඩුයි තන තන ඇවිදිනවා මේ මං විතරද මේ කොරියාවේ සල්ලි දෙන්නේ හැම ආනෝට ඇන්ලොප්ට් එකක් දෙනවා 50ක් ඉවරනවා ඉතින් මම වැඩිම සල්ලි ගෙන ආවා ඉතාලියෙන් 109ක් අරන් ආවා අලි චලොපු නෑ මට. අඳුරෝ මේ. ඔහොත්ුවට කතා කරමු තමයි ප්‍රශ්නේ ගොඩක්. ඒක තමයි ගෙලුම් වලට කතා කරන්නේ. ඒක තමයි ගොඩක් කොයි මට ගන්න. මම පියා ගන්න මේ. මං පෝටුගාරයෙක් නෙමෙයි. මං ජාතිගතුකම ඉෂ්ට කරේ. මං පෝටුවන මං ස්ටේජ් නගින්නවා. මං ජාතිගතුකම ඉෂ්ට කරේ. මම පියා ගන්න. ඕක නෙමෙයි මට බොහොම දුකම බයම දවස දැනුනේ. නඩු තියෙනවා. නඩු තීන්ද කොට මාතේ ඒ නඩු තීන්ද පෙරදුනා නම් අය අපේ ලංකාවේ නිහිර ඉස්ම දේනවා මට තියා කවුරුහරි කියනවා නම් මහවිල සමරුව සමරලා තියනවා ඒ ඔච්චර මේ කුලප්පු කළා මහවිල සමරුවක් කරේ එතනට හමුදාව දාලා ප්‍රශ්නයක් ඇති කරලා කොටම නම කැත කරන්නේ අය නිහඬව හිටියේ නඩු ලයිසන් මොකද වෙන්නේ කියලා නීතියක් තියෙනවා මේ රටේ මම හරි වැරදි කරනවා නීතියක් තියෙනවා අදක තියන්න අපේ දම්බරා අමිල නායකන්ට මම දුක් වෙනවා දේශපාලනේ පැත්තක දාන්න සිංහලයා යුද දෙන මිනිස්සයව බාල් කෙල්ලන්ට කතා කරනවා ලැජ්ජයිනේ අර තව එක ගොම්තඩි හාමුදුරු නම බොම් බොණ්ඩ දෙන්න යනවා පහළ ඒක සුරාමීරේ මජ්ජපම මොකද වෙන්නේ දොස් දුකයි පංගුවක් කයි කියන අස්කිරි මල් ලතුරු බයින බයින්න බෑ අස්කිරි මල් ලතුරු වලට පුතේ වෙන් තියා අස්කිරි මල් ලතුරු බයින්න බෑ නේ සුගායිය අස්කිරි මල් ලත්තේ ප්‍රධාන තේවාව නේද අපි අනුදාර දහර බලා ගන්න එක මේ පොදු රටි බාර ගන්න එක නෙමෙයි. ඒ හින්දා මේ කරුණා කරලා මේ අපි උඩ බලන්න දැන් අම්මන් දැක්කව දන්නේ නැන්න. අර දේවසිරි දැනලා මේ ඔව්. ආවල නිගාලනවා කියන්නේ අපි බුදුහාඳුර ඒ මනුස්සයා කතෝලිකනේ. ඒ මනුස්සයා දන්නේ නැහැ බුදුහාඳුර අපිට පින්ඩපාදක ඉඟා කළ ජීවත් වෙන්න කියලා අපි හඳුරන්නේ. අල්පේච්චයි අපි. මේක තේරුම් ධර්මයේ මොකක්ද? දැන් මේ අද නෙමෙයි මේව මහන්නේ මේ සිවුරු. ඉස්සර බඩදරු අම්මලගේ දරුව හම්බෙච්ච රේණි. මිනියොත පුවා මේවා මහතුනේ පඩු ගහලා උණු වතුර තම්බලා මතක තියාගන්න ඔය බයින කිසිම කෙනෙක් පල්ලියට බයින්නේ නැහැ මුස්ලිම් ආගමට බයින්නේ නැහැ ලේසි බුද්ධහගමට බයින්ද මොකද අපි වෛර කරන්නේ දැන් ඔය අපි පැනලා තියෙන දේවසිරි හන්දිය කැඩුවද අපි උසංගෙ ස්පිටාලේ දාන්නද දානවා අන්න ඒක වැඩේ තියෙන්නේ අපි මිනිස්සු හරි අහිංසකයි අපි යාට කියන හත් දවසයි මතක තියනවා කියන්නේ අපි පැහැවන්නේ නැහැනේ මතකද පැහැවුවා නම් ඔහොම ස්ටේජ් වල කෑ ගහන දාකින් ඉඳලා ආවපන් කියලා බදුව දීලා ඇවිල්ලා පොළු ගනි වෙන රට ගන. හරිනේ? අපේ මනුස්සකමත් එක මේ සෙල්ලම් කරන්නේ. ජාතිවාදී නෑ. දැන් මේ පොහොට්ටු මොන චන්දිල්ලන්න පුළුවන් ඉල්ලුව. වන්ටඩ් පාර්ලිමන්. අනේපා. V8 එකක් අම්බේ, පඩියක් අම්බේ, පෙන්ෂන් එකක් අම්බේ. ඕක ගන්නද මහන ඕනේ. මම ඔගලන්ගේ පැත්තේ ඉන්නේ හැමදාම. මිනිස්සුන්ගේ පැත්තේ. මම ලස්සනම කතාව දැන් චතුර කියපු එක. චන්දගාත් නිවිස්සුලර වෙලා. මේ ඉරනම මත් වෙනවා. ගෝඨාර මහා උත්මාත්‍ය අවුරු පහයට කරගෙන. එන හරි කතාව. අරද තියන්නේ. ගෝඨාය මහත්ය සීතල මිසයිලයක් වගේ. හරිනේ? ඇයි ඒ? එයා කවුරුත් වෙන්ද යන්නේ. එයාගේ උන් දෙයක් කරනවා. මම ෂෝ මේ දේශපාලන නෙමෙයි මේ පොඩ්ඩක් එලා අපි හරි පත්තුනා විතරේ පොඩ්ඩක් දෙන්න ඕන මම දැක්ක බැලලා තියෙන පිටකොටු බල්ලු නෑ කියලා කොච්චර හොඳද බල්ලු නෑ කියලා පිටකොටු දෙන්න ලංකාවේ වැඩිම ඉන්ජෙක්ෂන් එක ජලපීඩිකා ඉන්ජෙක්ෂන් එක ගන්න එක ඒක නැතුව හිටිය කාලයක් 1,00,000 ගන්නල් ඉන්ජෙක්ෂන් එක ඊව කතා කරන්න ඕන දැන් කවුරු හරි කියනවා පිටකොටුව පොලිසිය දාලා සුද්ධ කරනවා කියලා
මං ගියාණ්ඩුව තියෙන කාලේ හතර පහක් ඩීඅයිජි මහත්තයාට ගාවට ගියාම මොකද සර් කොටුව කිලුට වෙලා පෝස්ටර දානවා මේක තියෙන්නේ පරිසර හොයිසී අතේ දැන් මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ පරිසර හොයිසී පැය 8-8 දිනකට කඩලා තියෙනවා පැය 8-8 වැඩ කොච්චරයි මේ දේශපාලන නෙමෙයි මේ රට දැන් කොරියේ කිසි කෙනෙක් වතුර බෝතලයක් පාට දාන්නේ නැන්නේ කුණු ටිකක් පාට දාන්නේ නැන්නේ නේ ගහගෙන රන් වෙන්නේ නැහැ පොඩි පොඩි දේවල් දැන් මහ ලොකු කොට නැහැ මේ පාරේ මන්ද කරා ඉන්ජෝඩුවක් යනවා පයි නේද අපි ආස අම්මේ ගුදුදු එහෙම රට හැදෙන්න ඕන එහේ බොහොම ආදරෙන් කියන සන්තෝෂෙන් ඉන්න අපෙන් ඉන්න හරි සුවඳයි මේ සිගරට් බීලා චුවින් ගම් කෑවා අම්ම ඔබලා කඳ ගඩක් කියන එහෙනම් අපිට බයින් එකක් අවුලු. එදා ඉඳන් පාවදීන් තිබුණා. ඒ පාවදීන් තුලින් තව උඩට වෙනවා. ඒ වෙයි මාත්‍රි මාත්‍රි බොහොම පිං. ඒ සියල්ල ඉවර කරා. හරියටන්ට ඒ ඔක්කොම පාවුල් ටික දැම්මා. ඔහොම ආදරේ. මාත්‍රිට බහින්නත් බෑ. මාත්‍රි කවුරුන් නද මේ පැති බලන අර එක්කෙනෙක් අවුලුවා. ඇත්ත කතා කරමු. ගොඩක් දේවල් හැදුවන්. ප්‍රොජෙක්ට් මම දන්න විදියට 3779ක් ත්‍රිවිධ හමුදාවෙන් කරා. මෑත භාගයේ ලස්සනම සංගා වස්තු නැදුවා දිමුලාකර පන්සලට. දෙය රහත්දල නැහැ. එයා උදව් කරන්නේ පන්සලට එයා උදව් කරේ නැහැ. ඒක යෝනසේගේ සිටිතා. එහෙනම් මේ මම දකින විට දේශපාලනේ ක්ලේම් මෑ. ඔය ෆලෝවින් උපම් මිනිසා. මම අම ගියා ඒක මම වෙන්නේ කෝරකල ප්‍රශ්නය. ගියා හොදන උත්තරේ කියන්න. උන් දෙන්නට පිච්චු කිව්වා. ඉතින් එහෙනම් මේ හරි සන්තෝසයි කෝරකල ලයිට් කොඩි දානවා බෞද්ධ කොඩි පපුරලා. හැමදාම කොඩි දානවා. ගොඩක් සතුටු. මේ ඔක්කොම අයින් කරන්න පොඩ්ඩුව. අයින් කරන්න UMP. අයින් කරන්න මාලිමා. ඔක්කොම පැට් එක දාන්න. 17න් ඒව ඔක්කොම ඉවරයි. හරිනේ දැන් අපිට එක ඉලක්කයක් තියෙන එක ඉලක්කයක් මොකක්ද සිංහල අපි පාර්ලිමේන්තුවේ 3-2 දිනා ගන්න අපේ සිංහලයි ගොඩ දාන්න තියෙන ලාස්ට් චාන්ස් එක ගන්න හම්බෙච්ච වරම ගොඩ දා ගන්න මම ප්‍රසිද්ධියේ බය නැතුව ඡන්දෙට මාසෙ යතිල ආයෙට පටන් ගන්නවා මැරුවත් කමන්නේ පටන් ගන්න ඔබ මේක මගේ රට අපිට දැන් අවුරුදු 47යි මේ කොල්ලෝවා ගීතියට වැස්ලින් වලට පින් තිබ්ද වෙන්න. පින් ගාලා ඉතින් අපි ඉන්නවා. 47යි. 47 ලබනවා මාර්තු 13. අපේ කාලේ ඉවරයි. දැන් මේ බැඳලා අර සංවිධායක තමයි බැඳලා නේ ධර්මාලු හදලානේ. පටන් ඉවරන තම ජීවිතේ පටන් ගන්නවා. ඉන්න බොහොම ගමනක් යන. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරලා ඔය ඇන්ටි කෙනෙකුට නෙමෙයි නේ පෙන්නන්නේ සල්ලි. පූජාපති කොහෙද? ටවුන් එක කොහෙද? දරුවෝට හන්දි. බුද්ධිස. මදොර බාර. මදොර බාර. කතා කරලා තියනවා නේ. වරකට මම කතා කරේ. අවුලට. ආ ඒක. එල්ලු කඩේ පොඩි බිල්ලා ගෙවුවා තාත්තුනට නැද්ද? තාත්තද කරා එල්ලු කඩේ. සම්පත් බැංකුව තියෙනව නේ? ඔප්පු දෙරක්ක තියෙනව නේ? වාර දෙදම? මල්ලීටද?
පැත්තට ඒකත් කියන්නන මේ ලංකා බැංකුර දොස් කියනවා නෙවෙයි එකවන්ට කැල්දිරන ලංකා බැංකු අද ගොලන්ට හම්බේ ගණන් ගන්නවන්න ගම ප්‍රංචිකට කිය ඒ ඇත්ත කතාගෙන කතා කරන්න අපින ඉලාකට මේ අපි ඒවන්නේ වන්දනා ගමනන්නේ සුදු හන්ද තට්ටි ගහල නල්ල තන්න යනවට වන්ද අනවශ්‍ය දේවල් වැඩි ඊළඟට අනේ මෙච්චර සල්ලි දිරන ක්‍රිකට් එක අරගෙන දීපා කොඩිර කොරියෙන් අර පැය 12 සිංගප්පූරු පේන්ටියක් ගන්න තල්ලි ගන්න චාන්චෝන් ගානෝ ලෝදියක් ගන්න මම සුගයලත් මහන්සියෙන් මගේ වැඩේ සෙට් කරනවා දිනේෂ් ගාල අමුතුම අපි හම් වෙනවා දිනේෂ් අමුතුම කොරියාවෙ ඉන්නවා ඇවිල් මේ සෝල් වල රංග දක්වන්න නෙමෙයි තියෙන්නේ යන්න ඕන ළඟින් ඉන්න තැන් බලන්න අපේ මිනිස්ට කෙනෙක් ගිහිල්ලා අම්මේ අපේ මේ කම්කරුවම්ති හම් වෙලා මෙහෙ කොමනහරි හම් වෙලා ඒ ඉන්න තැන් වලට ගියාම උන්ට දැනෙනවා මේ අපේ එකෙක් ඇවිල්ලා අපි ගන්න දැන් අපි අර තැන් වලට ගියාම ශජිනීන් කතා කරනවා සන්තෝෂේ අපි ඇවිල්ලා මුන් කියන ඔයා මටක තියාලා එන්නේ බොහොම සන්තුන් ඉන්න මොකද ඉතුරු කරන්න පරිස්සම් කරගන්න මහන්සි වෙන්න අනේ ෂෝ කරන්න එපා බොහොම ගෞරවයෙන් කියන්නේ එකම කෙල්ලියමක් කරනවා තරහ වුණත් කමන්නේ දුක් විඳලා හම්බ කරන සල්ලි දෙන්නම් ඉබන අය හරි කතා කරලා මචං ලක්ෂ දෙකක් දීපන් මම සති දෙකෙන් දෙන්නම් අද දෙන්නේ අවුරුඩ් එකෙන් අත හම්බෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ ස්නාය වේලාව වගේ මිනිහර කතා ෆෝන් එක ඇන්සර් කරන්න දෙරුවන් සසන ගිය පන්සිල් ආරක්ෂා කරන බෞද්ධයන් වන්න ඔය හැමෝටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියන්නේ. අද ලොකු බණක් කියන්නේ යන්නේ දැන් ඉතින් මේ නාරේම රිදෙනවා දැන් කෑ ගහලා කෑ ගහලා. ඊළඟ පස්සේ ගියා දෙරුවන් සරණ ගිය පන්සිල් රකින්න යහපත් බෞද්ධයන් වන්න ඔය හැමෝටම රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා කියලා සාදු කියන්න. මමයේ බුද්ධෝ මම බුදුන් සරණ යනවා මමයේ ධම්මෝ මම ධම්ම සරණ යනවා මමයේ සංඝෝ මම සංඝෝ සත්. උදේට අනිවාර්යෙන් මේක කරන්න ආශිර්වාද කරනවා. ඇඳේ නැගිටලා අර ඇන්ටිලායි වන්ට මෙවට කෝල් ගන්න කලින් හොඳට ඇඳේ දිගෑරේ දෙගල හොඳ උස්මක් ගන්න. අරගෙන පන්සිල් ගන්න බැයි නම් මම හදවතින් පන්සිල් සරණ යනවා කියන නේද අපි හරන්නේ. මම පන්සිල් සමාදන් වෙනවා කිය. සමාදන් වෙනකොට ලේකා. රෑට දතකට මැදලා නිදා ගන්න යනනේ කෝල් ටික ඔක්කොම අරන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා අරාබි පැත්තේ ගිහිල්ලා සිංගප්පූරු පැත්තේ ගිහිල්ලා සයිප්‍රස් පැත්තේ ගිහිල්ලා ඔක්කොම ඉවර කරලා හරි ඉවර කළා තපකට වැදලා හදවතින් පන්සිල් අනිවාර්යෙන් ගන්න සිල්ලලුත් කරන්න ඕන. එතන ජීවිතේ ජය ගන්න පුළුවන්. සිල්ලල් අර මැෂින් එකක් සර්විස් කරනවානේ. අපි සිල් සර්විස් වෙන්නේ අලුත් වෙන්නේ. සිල්ලලුත් වෙනවා. ඇයි පන්සල් සීමා වාලි කඩලා තියෙන්නේ? සිල්ලලුත් කරගන්න ආව ගන්නේද අපි ආරෝ. සිල්ලලුත් වෙනවනේ ගියක් නා සිල්ලලුත් වෙන්නේ. මුස්ලිමයි බලෙන් හරි පස් පාරක් වදිනවනේ. හරිනේ. අනිවාර්ය සිල්ලලුත් කරගන්න. බොහොම ආදරේ. ඔය ෆෝන් එක දෙන මල්ලේ වයස කීයද? 35. බබාල දෙන්න. පුතයි දුවයි. ඉසතිය. නෝ නෝ. මම එහෙම හැව්වයි තමයි. මගෙත් එක ගිය සැරේ මෙහෙ නෑවට මහස්තේ ගියා. සිංගප්පූරු යාපටි මයි ෆොටෝ ගත්තා යා. ඇගෙන ඕකට යවලා මම කොටුගෙනාර එක්ක දැන් ඉන්නේ කියලා. ලංකාවට ගිහලා මාසයක් කළා. ඉතින් නෑ මේටයි. දුපාය ගිහලා ගෑනු කෙනෙක් ඔයාද. අනවශ්‍ය අවුරුදු 8ක් බලන්නේ දරුවොත් නෑ. හරි නෑනේ. රස්සාවෙන් තයින් යන කෙනෙක්. ඒ වගේ දේවල් yaad වෙන්නේ. මෙහෙට ආවම දැන් අලුතෙන් අර තෝරලානේ ගන්නෙ වෙබ් එකෙන්නේ. අනේ ගන්න මිනිස්සයා ගාව කොහොමද ලුක් කරලා කොහොමද ෂේප් වෙලා අවුරුද්දක් වැඩ කරලා දැන්. නැත්තම් මේ දැන් කවුරුත් අපි අඳුරන්නේ නැත්තම් අපිට සපෝට් කරන්න කවුරුත් නැහැ. ඔළුවට දෙන්න ඔයා ආවනම් අවුරුද්දක්වත් එතන නෑ බුවරෙන් අපි ගාව තියනවා ජෝ. එහෙම කියන්න එපා. එතනම තියන්න ටිකක් කරලා අවුරුද්දක් ඉර කරලා. ඒක හරියන්නේ. yaad වෙන්න එතකොටයි. yaad වෙනවා. ඒ නිසා ඒ දේ මතක් කරමින් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරමින්
ජීවිතේ දිනන්නට ඔය අත්තන්ට රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියන්න. ඊළඟට මේ මගේ බණ කරන ක්‍රම තියෙනවා. දැන් අද මේ දවස් ටිකේ එක බණකවත් එහෙම මොකුත් කිව්වේ නැහැ. ඒකට තමයි ඊටාම කෙටි කෙටි බණ යෙදෙන්නේ. ඉතින් අතන මෙතන මෙතනින් ගෙතන දුන්න ඕන. ඒ හින්දා මගේ අපේ ආනතර දැනගම මම යවුවා අපේ ආනේ කොහොමද ওই ශෛලිය හැදුනේ කියලා. ඒක මන් දන්නේ නැහැ. මම පොඩි කාලේ ඉස්කෝලේ ගෑන් ළමයා වගේ. පොපන්ති අග ඉන්නේ අග පෙළ ඉන්නේ. අපි කියන්නේ එච්චර බලන්නෙත් නැහැ ටීචර්ලා. නැද ලෝකෙම දන්න මගේ සිංගල් ටීචර් ආනමයි ඔය ආද වණ කියන්නේ කියලා. දැන් ජීවිතේ ඇති. ජීවිතේ වෙනස් වෙනවා තිස්සෙම. එයාගේ බබාලා දෙන්නේ කින්න මල්ලි ඉන්නවනේ 25යි කියන්නේ. මන්නම් එච්චර වයස දෙන්නේ නැහැ. කවුරු හරි ඔබතුමාගේ ප්‍රිය පෙනුම දැකලා අදක බ්ලෙක්කේම මැසේජ් එකක් එවුවොත් රිප්ලයි කරනවා. ආයි අම්මේ. ඊදමයි හිත. කහරි. හැමෝම කැමති ආදරේ. හැමෝම කැමති තමුන් ගැන වර්ණනා කරන. හැමෝම කැමති සතුටෙන් ඉන්න. හැමෝම කැමති ලස්සනට ඉන්න. දැන් මේ කේස් ගස් 10ක්වත් නැහැ නේ ඔළුවේ. මට ඔක පීරනවානේ හදනවානේ චොද්ද. ඊදමයි ජීවිතේ. එයන් ටිකට අපි හරි ආදරේ. ඒ තමයි ඇත්ත. ඉතින් මේ මෙසුගාය මේ කට්ටිය දිහා බලලා ඔවන්න බොහොම ජීවිතේ ගොඩනගා ගන්නවා. ඒ තමයි ඇත්ත. අපේ තිස් මල්ලි බන්ද මල්ලිට මේ තුන් නිවුන් දරුවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එකපාරින් දැන් මට එහෙම දෙකක් තියෙනවා දැන්. දැන් අදත් තහන් හිටියනේ සල්ලි ඉල්ලුවා. මේ අපතෙන් දැන් සුගාය ගියක් හදන්න තියෙනවා. දරු හතරක් ඉන්නවා ගියක් කියලා මේ ගෙවල් මරහක් හදනවා තුන්වෙනි ගිය ඕපන් කරනවා මේ 25 තතු දෙකයි පොඩි ගිය තිසමහාරාම චාවරේ ගිය හදනවා මයියන් ගිනේ ගියක් හදනවා කකුල් දෙකම කකුල අවුරුදු 30යි කෝච්චියක් දරන මොකන මේ කො වැඩ කරන්න හයිය කවුද මේ ලෝකේ ඉන්න මිනිස්සු දැන් අද දැන් මේ එළියට 150ක් වුණ මේ මාසේ අද අපි එක පොඩි දෙයක් අපි බැලුවා අපි වැරද්ද කළා. සුගායකෝ මාන් තුනක් මට අනිවාර්යෙන් දෙනවා. පොඩි දෙයක්. මාන් තුනේම 1112යි. අක්ෂ 50යි. මොකක්ද ඒක තේරුම? එක්වන්න රැස්වන්න සමගිවන්න සාකච්ඡා කරන්න සම්බෝ. හැබැයි වාහනයක් ගන්නවා රට යනවා එහෙම නෙමෙයි. ඒ නිසා අපි ගොඩාක් සතුටින් මම දිග බණකද යන්නේ. ඒදී මරක්කමෙන් හොඳට ඉන්නයි කියන්නේ බලන්න මේ සාසනයට ගරු කරන්නේ මේ සාසනය. ජාල බණකට ගියා. ජාල බණට ගියාම මේ පරක්කුයි බණ. ඉතින් අපි සංඝ සුපර්ස්ටාර්නි අපිට අඟ තමයි දෙන්නේ බැට් කරා. මොළ පොඩි පූජාව දෙක අටවිසි පූජා ඉතින් අර දැනග ඔක්කොම ඉතින් අපි එනකම් බලන් ඉන්න. මග ඉතින් ඉන්නවා වාහනේ නැගග. ළායක මහත් එක්ක යන්. ගෙදර ගිලම්පා ටිකක් අරන් ඌ ගියා. සිවන්නලෑ මාගේ වගේ අදී ගියා එක්කන් ගියා ඉන්ට ගැටියේ යවස් ගාල ඇතුළට යන ලොකු සැටිය වරුත් නෑ ඒවා අර මේත් ඉන්නවද ගෙවල් වල බඩු එකතු කරන පොරවා දැන් ගෙවල් දෙක ඉදියොත් එකම ගමේ අරක යමදාම හොරියාවෙන් බඩු යවන අර මොනද ඒ බඩු යවන්නේ මොකද ගෙවල් ගාන යන්නේ මාර ඉතින් නෝනා පෙන්ද නෝනා අපි වගේ අර හරිස්පත්ව ගොඩිනියන් ලොස්සදී නෙමෙයි කෑලි තුන නෙවිය වෙනවා ප්ලා මහලා දෙද්ද වෙනම රැලිටි ඇතුළට දාලා මාත්‍ය ගණ්ඨාර මාක් සරමක් ඇඳලා හිටියේ ඒකේ තඩි කොට කල සම්පේනවා එළියට සුදුදුව ගිලම්පස ගේන්න පොඩි ආඳුර වැඩිය කිව්වා මම ආත්තෙලා නැහැ නේද කවුද සුදුදුව වෙන්න එනවා අපරගම වාසින ආත්‍යගේ නන්දි කරනවා. ඔත මොඩල් එක. සූර පප්පයි කලිසමක් ඇද චීන බකට් එකක් වගේ කෑල්ලක් දාගෙන එන කොන්ඩෙට් මොංගල් වගේ ඉටේට් කරේ. එන. ඒල ගිලම් පස් දෙනගම මගේ දිහා බලනවා. සාදු කිමුනි පිම්පස් නැහැ නේ මොනවද පාවිච්චි කරන්නේ කියලා. අත උදේම ගියා මේ මොංගල් ගහ. පල ගැට කිව්වා කියලා අප්පාද කියලා. මං යන ගමන් කෝ දුව මේක සීට් එකේ කොලේ සල්ලි දාලා කවනවා කියලා.
මට පොඩි ප්‍රශ්නයක් තුනේ ඇත්තට මේ මගේ මොන කරලා නැහැනේ මට කරලා එන්නේ නැහැ ඉතින් මම පොඩි ප්‍රශ්නකුත් හිටියා මේ මං ගන් සමලේ එක ඉද්දන්න කරලා එන්නේ නැහැ කියලා මං හරි බයෙන් හිටියේ දැන් අර මහත්තයා මේ එක එක ඔපස් දෙනවා මේ පන්සල ආදමු අපි හාමුදුරනේ තීන්ත ගාමු සිමින්ති අරන් දෙන්න ඔය ඔක්කොම ගිනම් කරේ මං වඩිනවා දැන් අකට ඒ දොරෙන් කියන්නේ දුවගෙන් වෙච්ච දේ අද මනක් නම් කියන්න එපා කියලා. මම ඉතින් තමාගේ වචෙන්ට ගරු කරලා ඒ කිව්වේ නෑ රට වටේම ගියා. හැදෙන්නේ නැහැ. මහාන යාකයවත් නැත්නම් දැන් පුන්න යාකයත් මම නෙමෙයි ඔයගලන් යාඳුර මේ ආවේ. ආවනේ මේ ඉන්නේ. පංච ගෝලයක් වුණත් නේද? සුගායිය මගේ පොඩි උදව්ව කොණ්ඩා වුණාද කටනේ. කොහොසත් සංගීතයක මහත්යකෝ. එනවනේ බැඳලා. ඩයිනමෝ අරන් එනවද නෑ නේ මේකෙන් දෙපා පේනවනේ බඩු මොන දැක්කම අවුලක් කඩා ගන්න ඔයාට මේ අනිවාර්යෙන් ආදරේක කතා වෙලා කටනේ වඩම් ගන්න මේක හරිනේ එක රැයක් කටනේ තියාගන්න මේ දරුවන්ට අත ගන්න බල හැමෝටම කටනේ තියාගන්න යන්න බෑ මොකද වීසා නෑ බංගකයි බයයි කටනේ තියාගෙන වතාවත් කරලා හා දෙකට පන්ළු වැටෙනවනේ ඒකටයි විශේෂයෙන් ආධාරයකට ගන්න ඕනේ නෑ කටන පින්කම අර බඩේකුත් නැහැ. එහෙමනේ. ඒක මතක් කරන්නේ මහාවිහාර පන්සලේ ටී-ෂර්ට් එක. එතනත් අපි අයිතිය තියෙනවනේ. පන්ගිය සමර එතන ඉන්නවා. අපි යාළුවා. මම යා මට වැඩි උපසම්පදා වැඩිම. යාළුවා. ඒ නිසා මේ ඔක්කොම මතක් කරමින් හඳින් ඉන්නයි කියන දේ වගේ. තවත් අංක කෙනෙක් ඉන්නවා අතන නේද කනුවට ඒක කියනවා. හරි දෙරන් කරලා වැඩි ඉන්නේ කියනවා. මං හැම දිනාගේ මේ ගන්න ඕන එක දෙයක් ඉලක්ක තියාගන්න. මගේ නම් මගේ මේ අවුරුද්ද මං ඉලක්ක වැඩි හොත් එක මං හිතුවේ නෑ මේ අවුරුද්ද වහලේ ගහන්න බිල්ලි. මේ මං වහලේ තියාලා ධාතු මණ්ඩල විරුද්ධ කරනවත් එක්ක. මම වෙසක් වල ටාගට් කරනවා මේ අවුරුද්ද වැඩි හොත් එක්ක වැඩ කරලා තියෙනවා. දැන් මං ගෙවල් හිටන්නේ 3යි. ජාල් 4. මම මුස්ලිම් ළමයට ගියක් හදනවා. සිංහල කියන්නේ බඳලා ඉන්නේ. එයා බෞද්ධ ආගමට එනවා. අර ලැජ්ජේක වෙච්චදී. දැනන්න බෑනේ. මොකද අම්ම බෞද්ධ. අපේ හරිස්පත්තෙන් මුස්ලිම් අය නෑ වෙනවා අපිට. මරද තියාගන්න කවුරු හරි කියනනම් ඒගොල්ලන් අරාබි මුස්ලිම් කියලා. මම සිවුරු වර්ණ අරාබි මුස්ලිම් කොහෙද? අරාබි මුස්ලිම් නෑ ලංකාවේ. බෙන්ගාලි, ඉන්දියන්, බංගාලි, පකිස්තාන් මුස්ලිම් ඉන්නේ. මම අරාබි යන එක මම දන්නා ලංකා මුස්ලිම් අය ගණන් ගන්න නෑ ඒගොල්ලෝ. ඉලහඳ වගේ මම දන්නා. ඒ හින්දා හොඳින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න ජී. අර අතපාඩ පොන් මල්ලි අන්තෙන් දාවේ. පොඩි කෙනාට පාඩ පොන් එකක් තියෙනවා. අවුරුද්දයි මාසයයි අවුරුද්දයි මාසයයි ආරවුලක් නෑ ආරියෙන්න කොහෙද ගම මම නూరు කොයි නూరు අරබිරේ කොණ්ණගල පාරේ ඇදෙන්නේ ආරස්පත්තු මායිමනේ නායකවන් අපිට අපවත් වුණානේ ඔව් ගෑන්ගම කොහෙද කොට කටුවස් චටද ජැකට් එකේ පොඩි අවුලක්. අනේ බාලයනේ. අවුල් දුන්නේ. මෙතන මෙතන. ඔව්. පින්ගම් මො දන්නවද වැඩපුර වැඩිම කරන්නේ. නෑ එහෙම නෑනේ. ඔක්කොම බලා ගන්නවා. අ කියන දේ අහලා සතුටින් ඉන්න ඕන. ඔව්. හදින් ඉන්නේ බොන්නේ හැම එපා. බොන්නේ. කේජි. මං අර කලියක් කියනවා මේ. අමසිද වෙන ඔබ යන්නේ 25000 කීම වෙන්න ඔබ මැසේජ් එක. මේ ඉඳලා ගියා අවුරුද්දේ මාඩුවට ගිලා අයිස් පුරුදුනා. ආය ආවා. හැබැයි ආය ගියා. දැන් අයිස් ගන්න සල්ලි ඔක්කොම ඉවරයි. වාහනේ දැන් පරිස්සම්. සෙල්ලමනේ මාඩු ගාස් තිය ඇඟේ හප්පේරි පැමිණිල්ලක් දාලා එන එක නවත්ත ගන්න වෙයි. පරිස්සම්. අනකට ඉලක්කයක් තන ඉලක්කයට යන්න. මට මොනවද කරන්න බැරි. මම මගේ ගමන යනවා මගේ සල්ලි මම මොනාද කරන්නේ මගේ දේවල් ඔක්කොම මගේ යාළුවෝ දන්නා අපේ හිතවත් වෙන හවුරු බොළු දන්නා අද මම වංගේ සායන්තන ගොඩක් සතුට වෙනවා ගොඩක් දුක් වින්දා වංගේ සායන එක දෙයක් කියන්න ඕන මහාවියාවේ වංගේ සායන්ට කරනවා ලොකුම වරකමක් ගන්න තිබ්බා අනේ මගේ මහාවියාගේ වංගේ සායන්ට නායකහරු අපවත් වෙන කලින් නායකහරුන්ගේ පොතේ සල්ලි දැම්මේ වංගේ සායන පොතේ
කවුරුත් දන්නේ නැහැ පුතේ සල්ලි දාලා තියෙනවා කියලා. ඔක්කොම වැඩි වෙලා සීමක් ඇඳවලා දායකයන්ට කිව්වා මෙන්න මෙච්චර සල්ලියක් මගේ පොකට දාලා තියෙනවා මේකෙන් සංඛාවක් ගන්න. ආවට ගොඩාක් කිරියල් කරා පන්සලේ. යන්නත් ගියා පන්සල දාලා. ආවරු බොහොම ආවරුගේ අම්මා නෑ. ආවදරෝ බොහොම දුක්ඛදලා දුක් හැදෙන චරිතය. ඉතින් ගොඩක් අද ඉන්න එක සතුට වෙනවා. ඉතින් මම කාටවත් කතර නොකර මම මේ මගේ ගමන තනියෙන් යන්නේ. මට යන්න තියෙන බොහෝ දුර. මම මේ හමුදා අගලක යනවා. හමුදා ගායක කෙනෙක් වන්නට හරියට තියෙන හමුදා ගායක. මම 1996 දා ඉඳන් ටුවාලක් තියනවා. පංගුවක් අය මහ ලොකුට කෑ ගහන රෙජිමෙන්තු ගානවත් දන්නේ නැහැ. රෙජිමෙන්තු ගානක් මම කියන්නේ. හමුදාව ගැන කියන්න. ඇයි ඔච්චර ගෝඨාභි මහත්තයා දක්ෂ? රණවිරුවේ. ඒක නේ එකම රහස. විනයක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. ඉන්දියන් අගමැතිතුමා දුන්න ත්‍යාග දැක්කද? මොකද එයා කර්නල් කෝස් එක කරපු ඉන්දියාවේ යත් ඉරපු කට්ටිය ෆොටෝ එකක් දීලා තිබුණා. අන්න ඒක. මෙසේ ඔක්කොම මතක් කරමින් තෙරුවන් සරණයි. මෙතන UMP ඉන්න පුළුවන්, JP ඉන්න පුළුවන්, port ඉන්න පුළුවන්, ස්වර නැති වලට ස්වාදීන පොරවක්. ඉන්නට කැමති ඒ පැත්තට යන්න. ප්‍රතිපක්තියක් තියෙනවා. ඉන්න හොඳින් ඉන්න පතමි. ඊළඟට මම පොඩක් ෆෝන් එක ගන්න කැලියට අර තක් ගාන ෆෝන් එක. ගත්ත YouTube එකට යන්න. මේක දාගන්න ජීවිතේට. වටන දෙයක්. කොත දැක්කනේ? ඊවඩන්නේ දැන් අපි ඇවිල්ලා නින්නේ. මෙහෙන් කොරියන් භාෂාව හොඳට ඉගෙනගෙන ගිහිල්ලා. හොඳ කොරියන් බ්‍රෑන්ඩ් එකක් අරගෙන ටූරිසම් ෆීල්ඩ් එක රෙජිස්ටර් වෙනවා. හැබැයි ගොඩක් ඩ්‍රයිවර්ට භාෂාව බෑ. තව කෙනෙක් දාගෙන තමයි යන්නේ ගයිඩ්. එහෙමනේ. දාගන්න ඕනේ. Korean live class KOREAN Korean LIVE live CLASS class VNI dot එක මංගල බාන page නේද කිය දන්නවද හදාගන්න බොහොම හදලා කියන්න දැන් මංගල හඳුර මම ගෙන්නවා ලංකාවට මේ මගේ නිත්‍ය channel එක මොකක්ද? හරිටි. හරිටි. ලයිව් මොඩලිගි. ඉතින් මේ ඉදිරි කතා කරා මොකද හොඳින්ද? ඉතින් හාරු ගන්න. මේ කොරියන් භාෂාව දරුවෝ ඉගෙන ගන්න නැහැ. ඉගෙන ගන්න ඕන පුතේ. chance එක දෙමළයි දෙමළ පුළුවන් ඉංග්‍රීසි පුළුවන් සිංහල පුළුවන්. අවුරුද්දා සිංහල දෙමළ බෑ. අපි ඉගෙන ගන්න. සේදී මතක් කරමි. අනේක වාරයක් පිසිද්දි වාරයක් පතමි. අපි යමු දෙමළ ළඟට. සාදු කියන්නේ. මංගල පස්සේ කියන ආදරණීය රත්තරන් අම්මේ දයාවර අම්මේ මගේ සුදු අම්මේ රස මස කුස දරා ලේකිරි කරපුවා කැතකුණු සුවඳසේ අතගා මේ මහා පොළව රජ වෙන්නයි පැතු ආදරණීය මෑණියනි ඔබ බුදුන් දැක නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු 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 ආදරණීය පියාණනි අම්මා දුන් හයියෙන් ලොව ඇවිදින්නට උත්සාහ කළ මොහොතේ සිට ආරක්ෂාව ආදරය ආහාර අධ්‍යාපනය මේ සියල්ල නිබඳව නොබියව ලෝභකමකින් තොරව ඔබ මාහට ලබා දුන් බව මම දන්නවා පියාණනි දස මස කුස දරා ලේකිරි කරපුවා කැතකුණු සුවඳසේ අතගා මේ මහා පොළව රජ වෙන්නයි පැතු ආදරණීය පියාණනි ඔබ බුදුන් දැක නිවන් ලබත්වා නිවන් ලබත්වා සාදු 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 තාත්තා නැති වෙලා පෙබරවාරි මාස 9 වෙනිදාට අවුරුදු 10යි ඉන්නේ අක්කාගේ තාත්තා නැහැ කියන්නේ
තාත් තමයි හයිය. ශිමා ගෝධිය ගාවදී අම්මා අත උස්සන්නේ රැස්වීමේදී මහණෙන්ට අවසර දෙන්න තාත තමයි සමචන්දයෙන් මහණම. ඉතින් ආපු ගමන බොහොම දුරයි. වහුගඩු දන් දීලා හම්බෙන සේසතම දන් දීලා මට මෙච්චරවත් ලස්සන කාමරයක් නෑ. 10 10 කාමරයක් ඇති නෑ. ඇටච් බාත්รูම්වත් නෑ මට. බුදුහාමර ගදත්තේ මම යට වැඩ ඉන්නේ. ඉතින් මට ඒක ලොකු සතුටක් ඉදර. ඒඳා අපවත්ච දවසක පෙට්ටියම ගන්න එපා කියලා තියෙනවා. දෙබිඩසෝ කම්පියුටරයක් වදලා එන වග් ගහක්ක් කපන්න එපා කියලා තියෙනවා. අපි කැටුවේ නෑ ගහකොළ බුදුහාමර සුදු උදව් කරා. පොඩි කොටියක් දාන්න, ජන්ටාර ගහන්න කියලා මම දෙනවත් කන්නේ එච්චරයි. අනිත්‍යයි. හැබැයි ඔයගලන්ට එහෙම වෙන්න බෑ. ඔයගලන් ගියෝ. ඔයගලන් යන්න ඕන ඉලක්ක තියෙනවා. පස්සෙන් පිළිවෙලට යන්න. ගියට මෙවන් දකින්න බෑ හොඳට පුළුවන්. හැබැයි ඉස්සලා නිත්‍ය සීලය පංච සීලය අලුත් කරන ලස්සන්ට ජීවත් වෙන්න කියන්නේ. පොඩ්ඩක් ගිලන් පස්සට යන්න ගා පිළිකර අත ගස්සන්න. කැමති අයට පොඩි දාන්න පුළුවන් පිළිකරට. කුරියන් කොසි අංකුඹුනේ අංකුඹුනේ නැහැ කොයි දෙකක් නැහැ කුරියන් නෙට්වර්ක් කියලා YouTube channel එකක් තියෙනවා මොකක්ද කුරියන් නෙට්වර්ක් අවුරුදු දෙකකට පටන් ගන්න ඒගොල්ල මාස 6කින් විතරම වීඩියෝ දැම්මේ. කරන්න. දැන් ඔන්න දෙන්න හොරෙන් කොටු කොට ගා වැඩි පටන් ගන්නිය. කොරියන් භාෂා මුලින් ගන්න යන්නේ හොඳයි. ඒකට හඳ දේවා. ඉක්මන් කාන් පුතේ පිටකට ගස්සන් පුතේ. උදයි බලන්න. සාදු කියන්න. කැමති ඇයට පඬු පොල්ල කන්න පුළුවන්. ඕකට තමයි දැන් බනින්නේ. මානමත් දානවා දැක්කා. මෙච්චර මිටියක් හම්බ වෙන ඕකට තමයි තණ්හායි. ලක්ෂ 35කට වකුගඩු ඉල්ලද්දි ඒක එපා කියලා නිකන් දුන්නා නම් මට සල්ලි මොනාද? සල්ලි ගන්නෑ මම. බොම්පින් පඬු දානවා බොම්පින්. තාත්තා අපේ ආශිර්වාද ලැබේවා කියලා සාදු කියන්න. පිටිපස්සට යනවා.